ජනගහනයේ වැඩිම ප්‍රතිශතයක් පීඩා විඳින ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හිස රදේ. ඉතින් හිස රදේ කියන එක ගැන කතා කරනකොට හිස රදේ ලෝකයේ බාල තරුණ මහලු ભેදයක් නැතුව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝක වැඩ කරන ජනතාවගේ 47%ක් 2011 වර්ෂයේදී හිස රදෙන් පීඩා විඳලා තියෙනවා. ඉතින් මේක බහුල වශයෙන්ම විවිධ රටවල ආර්ථිකයන් සඳහා ඉතාමත් දැඩිව බලපෑම් එල්ල කරන තත්ත්වයක්. ඉතින් ශ්‍රී ලංකාව කෙරෙහි අපි අවධානය යොමු කරනකොට ශ්‍රී ලංකාවට මේ තත්ත්වය කුමන ආකාරයෙන් බලපානවද කියලා සලකලා බැලුවොත් මේ තත්ත්වය බොහෝ දුරට බලපාලා තියෙන්නේ අපේ කාන්තා පක්ෂයට. විශේෂයෙන්ම මේ තරුණ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහ ඒ දරුවන්ගේ වැඩි දියුණු වෙන විවිධ දක්ෂතා මතු කර ගැනීමේදී ඇතිවන ගැටලුවක් විදියට මේ ඉසරදේ පෙන්ලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන් පිළිබඳව අපි කතා කරනකොට ලෝකයේ විවිධ හිසරද ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මේකෙදි බහුල වශයෙන්ම අපිට දක්නට ලැබෙන හිසරදේ වෙන ටෙන්ෂන් ටයිප් හෙඩේක්. එහෙම නැත්නම් ආතතිය නිසා ඇතිවන හිසරදේ ආරම්භ වන්නේ මේ නව යෝන් විය ආරම්භ වන කුඩා දරුවන්ගේ සිටයි. ඉතින් මේක නිසා තමයි අපි දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ මේ හිසරදේ සම්බන්ධව. ඒ වගේම තමයි අපි හිසරදේ ගැන සලකලා බලනකොට අපේ රටේ විශාල වශයෙන් මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවා රදේ කියන තත්ත්වය කෙරෙහි තමයි දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. මොකද ලංකාවේ බහුල වශයෙන්ම සුව කළ නොහැකි තත්ත්වයක පවතින පාලනය කරගෙන පීඩා විඳින විශේෂිත වූ හිසරදේ තමයි ඉරුවා රදේ. නමුත් මේ ඉරුවා රදේ මෙපමණ ප්‍රමාණයක් ලොකු විශාල ප්‍රමාණයක් තියෙනවද කියන එක අපිට යම්කිසි ගැටලුවක් මතු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව විශාල වශයෙන්ම හිසරද වර්ගවලින් බහුතරයක් ඒ කියන්නේ 70% සිට 90% දක්වා ප්‍රමාණයක් ටෙන්ෂන් ටයිප් හෙඩේක්. එහෙම නැත්නම් ආතතිය නිසා ඇතිවන හිසරදේ තමයි පවතින්නේ. ඉතින් මේ ඉතුරු කොටසනොත් ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉරුවාරදේ බවට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව විවිධ ඉසරද වර්ග අපිට හඳුන්වන්න පුළුවන් ලෝකයේ දැනට පවතින මේ පීනස වැනි සෙම තත්ත්ව නිසා ඇතිවන ඉසරද, ඒ වගේම කොස්ට හෙඩෙක් කියලා අපේ ඇස වටේට වේදනාව ගෙන දෙන ඉසරදේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඖෂධ වැඩිපුර භාවිතය නිසා ඇතිවන හිසරදේ. ඉතින් මේ සියල්ල තමයි ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ මේ ප්‍රධානම තනගන්න ටෙන්ෂන් ටයිප් හෙඩේ. ඒ වගේම තමයි මේ හිසරදේ ද්විතීක ප්‍රාථමික වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රාථමික හිසරදේ ඉතාම සරල රෝග ලක්ෂණයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. මේ සියල්ල ඒ ගණයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ද්විතීක හිසරදේ කියන්නේ විවිධ හේතු නිසා අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් වෙනත් හේතු මොළයේ ගෙඩි, ඒ වගේම පිළිකාමයේ තත්ත්වයන් නිසා ඇතිවන හිසරදේ. නමුත් අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ ටෙන්ෂන් ටයිප් හෙඩේක් කියන තත්ත්වය අපේ දරුවන් කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. ඇත්තටම අපි දන්නවා ඔබේ දරුවන් අධ්‍යයනය කටයුතු කරනකොට වැරදි ඉරියව් භාවිත කරනවා. විවිධ වැරදි ඉරියව් අපිට පෙන්වලා දෙන්න පුළුවන් දරුවන් පාඩම් කරන. ඒ වගේම තමයි විවිධ ක්‍රියාවල යෙදෙනවා. ඔබ දකිනවා පුංචි දරුවන් බොහෝ වෙලාවට පරිගණකය, එහෙම නැත්නම් ලැප්ටොප් එක ඉදිරිපිට, එහෙමත් නැත්නම් පුංචි උපකරණයක් භාවිතා කරලා, ඒ වගේම ජංගම දුරකරණ භාවිතා කරලා බිමට නැමිලා බෙල්ල නවාගෙන ක්‍රීඩාවේ යෙදෙන ආකාරය. ඒ වෙලාවට ඔවුන්ගේ හිස පහළට ක්‍රියා කරනවා. බර පහළට ක්‍රියා කරනකොට ඒ සමාන ප්‍රතිවිරුද්ධ බලය දෙන්නේ ඒ අයගේ බෙල්ලේ පිටිපස්සේ තියෙන මාංශ පේශීන්. ඉතින් දීර්ඝ වේලාවක් මේ විදිහට මාංශ පේශීන් වැඩ කරනකොට ඒ මාංශ පේශීන් විඩාවටපත් වෙනවා. ඒ විඩාවටපත් වුනහම මේ බෙල්ලේ තියෙන වක්‍රතාවය නිසි ආකාරයෙන් පවත්ව ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ව්‍යුහයන්ට ඇතිවන පීඩනය බොහෝසේ වැඩි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි දකිනවා කොඳුයට පෙළ ආශ්‍රිත ව්‍යුහයන්ට සහ සුසුම්නාවට, ඒ වගේම ස්නායු වලට හානිය ගෙන දෙන එක ඔහුගේ හෝ ඇයගේ ශරීර සෞඛ්‍යයට විශාල වශයෙන් බාධා පමුණුවා. ඒක හානිදායකයි. ඒ නිසා මොළයේ ක්‍රියාකාරීත්වය, මොළය ක්‍රියාත්මක වෙනවා ආරක්ෂක ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරනවා. බෙල්ල පසුපස සහ උරහිස්වල මාංශ පේශීන් තද කරනවා. ඒ තද කිරීම මසල් ස්පැසම් කියන අපිට හඳුන්වන්න පුළුවන්. මේ මසල් ස්පැසම් නිසා මොළයට, හිස් කබලට සහ මුහුණට රුධිරය සම්පාදනය කරන රුධිර නාල විශාල වශයෙන් පීඩනයට ලක් වෙනවා. එතකොට මේ ප්‍රදේශවලට